අද ඔබත් රැගෙන අප මේ ගමන බදුල්ලට තේ කර්මාන්තයට අවසිව කඳු කරේ ව්‍යාප්ත වූ මේ තේ වතුරාය සිත්තමක් වැනි ප්‍රධාන බස් නැවතුම් පොළ මේ how to be a champ වැඩසටහනේ දෙවන පියවර බදුල්ල විශාකා උසස් බාලිකා විද්‍යාලය එක්දහස් අටසිය අනු දෙක තරම් ඉතිහාසයේ කිතු දහමෙන් යුතු ආගමික පසුබිමක ඇනබුණු මේ පාසල 1963 වර්ෂයේදී රජයට පවරාගත් විශාකා උසස් බාලිකා විද්‍යාලය නමින් බෞද්ධ පරිසරයෙන් යුතු පාසලක් බවට පත් වෙනවා. පළමු වසරේ සිට උසස් පෙළ දක්වා 2500කට ආසන්න බාලිකාවන් සමූහයක් මේ විදුපියසින් අනාගතය කරා රැගෙන යනවා. මේ how to be a champ වැඩසටහනේ සමාරම්භයයි. ජයග්‍රහණය පසුපස හඹා යාම නොව තමාටත් සමාජයටත් වැඩදායක ශූරයෙකු වීමේ ක්‍රමවේදය පිළිබඳව මෙම වැඩසටහනේදී සිසුන් දැනුවත් කරනු ලබනවා. විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගෙන් සමන්විත ප්‍රවීණ දේශක මණ්ඩලයක් විසින් වයස්කාණ්ඩ දෙකක් යටතේ වැඩමුළු දෙකක් පවත්වනු ලබන අතර දැනුවත් කිරීමේ පත්‍රිකා මෙන්ම පොත්පත්ද ඔවුන් වෙත ලබා දීම සිදු කරනවා. අද බාලිකාවන් හට සුවිශේෂී දිනක්. මේ how to be a champ වැඩසටහන වෙනුවෙන් සැපමිනි ආරාධිතයන් ප්‍රමුඛ පාසලේ ගරු විදුහල්පතිනිය අතින් පොල් තෙල් පහන දල්වන අයුරු අවකන බුදු පිළිමේ හිසට වතුර වැටුනම ඒ බුදු පිළිමේ නහයෙන් හරියටම කකුල් දෙක මැදට ඒ වතුර බිඳුව වැටෙනවා එච්චරකට ලම්බකයි මේ පිළිමේ කිසිම උපකරණයක් නැතුව තාක්ෂණික උපකරණයක් නැතුව මේ ගල් නිරුවක මේ පිළිම ය කෙටුවේ කොහොමද මෙච්චර ලම්බකාකාරව මේ හැම දෙයක්ම පුදුමයි ඉතින් මේ පුදුම මිනිස්සු කො ඒ මිනිස්සුන්ගේ પરම්පරාව කො පෘතුගීසි ඕලන්ද යුගයේදී පවා විශාල වශයෙන් මේ රට වෙනුවෙන් උර දීපු ජනතාවක් මේ කිටිය පිරිමි පක්ෂ විතරක් නෙමේ කාන්තා පක්ෂය පවා තමන්ගේ ජීවිතයේ පරදුවට තියලා ඒ වගේ රට වෙනුවෙන් ක්‍රියා කරා ඉතින් මේ වගේ පලාතකින් අපි ආරම්භ කරේ මොකද අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ දරුවන්ගේ ශරීරයේ මේ ජාන තුල මේ හැකියාවන් ගැබ් වෙලා තියෙනවා කියලා. අර වීරයන් මැරුවට ඒවා විනාශ කරාට ඒ ජානමය හැකියාව විනාශ වුන්නේ නැහැ. ඒක තියෙනවා. ඒ නිසා අපි නැවත ඒක එළියට ගන්න. නැවත ඒක බලවත් කරන්න නැවත ඒක ඉදිරියට ගන්න තමයි මේ වැඩසටහනදී මේ සිව්හෙල ශක්ති කියලා පොතක් අපි ලබා දීලා ඒ තුලින් ඔබට මේ මේ පරිත්‍යාග කරා ඔබ ඉදිරිපත් නොවුනට ඇතම් දරුවෝ ඔබ තුල තියෙන සංගවිච්ඡ දක්ෂතා මං හිතන්නේ අද දවස අවසන් වෙනකොට ඔබට පුළුවන් වේවි හොඳ ආකල්පයක් ගන්න ඔබ ඒ සංගවිච්ඡ දේවල් මතු කරගන්නේ කොහොමද ඔබ සතු ඒ හැකියාවන් ඉදිරියට ගන්න කොහොමද කියන හොඳ අදහසක් ගන්නට අද දවස අවසානයේ පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අද යුගයේ වර්තමානයේ තියෙන ගැටලුව තමයි දරුවන්ට ජීවන කුසලතාවය ජීවත් වීමේ හැකියාවත් කියලා දෙන්න වෙලා තියෙනවා අපිට. පාසලේ පරිසරයට වටිනාකමක් මෙන්ම මතක සටහනක් Nature Secrets ආයතනය How to be a champ වැඩසටහනට සමගාමීව පාසල් භූමිය තුල සිටවන ඖෂධීය ශාකය ගරු විදුහල්පතිතුමිය අතින් රෝපණය කළ මොහොත. How to be a champ ව්‍යාපෘතිය මම හිතන්නේ ආරම්භ කෙරුණේ බදුල්ලෙන්. ඒ ආරම්භ කිරීමේදී අපිත් එක්ක පළමුවෙන් සාකච්ඡා කරා අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය ඇතුව CSN නාලිකාව ඇවිල්ලා අපිත් එක්ක පළමුව පුළුල් සාකච්ඡාවක් කරා මේ වැඩසටහන දියත් කරන ආකාරය පිළිබඳව
අපි බොහොම අපි හිතුවේ ඇත්තම මේක කාලීන අවශ්‍යතාවයක් කියලා මේ විද්‍යාලීය බටහිර තූර්යවාදක කණ්ඩායම කැපවීමෙන් යුතු පුහුණුවත් රිද්මයානුකූල ඉදිරිපත් කිරීමත් පාසලේ අභිමානයට අපූර්ව සංකේතයක් මේ ප්‍රාථමිකංශයේ තුරවාදක කණ්ඩායම වසරින් වසර පාසලෙන් සමුගන්නා ජේෂ්ඨයින්ගේ පුරප්පාඩුව සපුරන්නට මේ පෙර සූදානමක්. නිබ්බෝල් ක්‍රීඩාව පාසලේ අනිකුත් ක්‍රීඩාවන් අතර අවධානයට ලක් වූ ක්‍රීඩා ඉසව්වක්. අපි දැනට පළාත් තරඟ වලින් සමස්ත ශූරතාවය ලබාගෙන තිනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අපේ පාසලෙන් තවත් ජාතික මේ තරඟ කාර්යයක් බිහි වේවි කියලා. අපිට දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් ඉන්නවා. පාසල් මට්ටමින් ජාතික මට්ටමින් ජයග්‍රහණ රැගෙන එන නෙට්බෝල් කණ්ඩායම ඉදිරියේදී ලබන ජයග්‍රහණ පාසලට ආඩම්බර බලාපොරොත්තු. මම ජාතික නෙට්බෝල් පුහුණු සංචිතයේ ක්‍රීඩිකාවක්. මම හිතනවා මේ මගේ විදුහල් ප්‍රතිමියත් මගේ ක්‍රීඩා බාර ගුරුණුත් මට මේ ලබා දුන්න මාර්ගයේ මම ඉදිරියට ගියොත් මගේ විද්‍යාලයට විශාල කීර්තියක් වගේම මගේ ජීවිතෙත් මට විශාල මගේ දෙමාපියන්ටත් මටත් විශාල කීර්තියක් අත්කර ගන්න පුළුවන් කියලා. මේ ක්‍රීඩිකාවන්ගේ උත්සාහය ජයග්‍රාහි ප්‍රතිඵලයක පෙරනිමිත්තක්. මේ පාසලේ වොලිබෝල් කණ්ඩායම නිරන්තර පුහුණුව තුළින් තම පාසලට ගෞරවයක් ගෙනෙන්නට පාසල් වොලිබෝල් ක්‍රීඩිකාව තුළ තිබෙන උත්සාහය අගය කළ යුත්තක්. පියවරෙන් පියවර ජයග්‍රහණයන් ලබා ගනිමින් පාසලේ නාමය ජාතික මට්ටමට ගෙන ඒම මේ ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තුවක්. අධ්‍යාපන කටයුතුත් ක්‍රීඩාවත් සමබරතාවයකින් පවත්වාගෙන යෑම ඔවුන්ගේ අනාගතයට අස්වැසිල්ලක්. මේ වෙනකොට අපි කොට්ටාස මට්ටමේ ෆස්ට් කලප් මට්ටමේ ෆස්ට් පළාත් මට්ටමේ හතර ස්ථානය ලබාගෙන ඒත් අපි මේ වර්ෂයේ අපි යන්න බලාපොරොත්තු වෙනවා ජාතික මට්ටමේ සමස්ත ලංකා තරඟ වලට. අපිට අපි උත්සාහ කරනවා ඒ වලට යන්න අපිට ශක්ති ධෛර්ය ලැබෙයි කියලා. ඔවුන්ගේ මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් දිනක ජාතික තලයේ ක්‍රීඩිකාවන් බිහි වී ඒ තුලින් පාසලට මෙන්ම දේශයටත් අභිමානයක් ඇති කරાવી. අපේ විද්‍යාලයේ ගොඩාක් සිසුවියන් ක්‍රීඩිකාවන් බිහි වෙලා තියෙනවා මල්ල ක්‍රීඩාවල. ඒ වගේම නෙට්බෝල් අකණ්ඩවම අපි පළාත් තරඟ වලින් ඌව පළාත් පාසල් ක්‍රීඩා තරඟ වලින් සමස්ත ශූරතාවය ලබා ගන්නවා. ඒ වගේම කැරම් සමස්ත ශූරතාවය ලබා ගන්නවා. බැඩ්මින්ටන් සමස්ත ශූරතාවය ලබා ගන්නවා පළාත් මට්ටමින්. ඒ වගේම සමස්ත ලංකා මට්ටමින් අපි කැරම් හැම අවුරුද්දෙම ශූරතාවේ අනුශූරතාවේ හෝ තුන්වන ස්ථානයේ අතර ඉන්නවාමයි. කැරම් ක්‍රීඩාව පාසල තුල ජනප්‍රිය මෙන්ම ජයග්‍රහණ තුලින් පාසලට ගෞරවයක් ගෙන ආ අපූර්ව ක්‍රීඩා ඉසව්වක්. නිවැරදි ඉලක්කය ක්‍රීඩාවට මෙන්ම පාසල් ජීවිතයටද තිබිය යුත්තක්.
මේ අවුරුද්දේ අපි දැන් දිගටම පුහුණු කටයුතු කරගෙන යනවා මේ වසරේ දැන් පවත්වන්න යන කොට්ටාස කලාප පළාත්වලදී ජයග්‍රහණය කරලා මේ වසරේදීත් සමස්ත ලංකා තරඟ වලින් කෙසේෝ ජයග්‍රහණය කරන්න අපි පුහුණු කටයුතු වල යෙදීගෙන ඉන්නවා ජාතික මට්ටමින් පවා පිබිදීමකින් යුතු බැඩ්මින්ටන් ක්‍රීඩාව විශාකාවන්ගේ ක්‍රීඩා ඉසව් අතර කැපී පෙනෙන ක්‍රීඩාවක් ඒ ඔවුන් උත්සාහවන්ත බැවින් බැඩ්මින්ටන් කරලම හැමතෙම දහය හමාරට ඇවිල්ලා පුහුණු වෙන්නේ ඒ වගේම ඉතින් සමස් ලංකා මට්ටමටත් ගිහිල්ලා ඒ වගේනොත් ජයග්‍රහණ ලබාගෙන විශාකා ඉස්කෝලේට හොඳ කීර්තියක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා समस्त लंका मट्टमट यान्नट पासलट गौरवयक् गेनेन्नट विशाखावे बालिकावन्ट हेकिवेवी पासल पासलक तिबियुतु पलेनि गुणांगे मुकद सोयायामे सा हंबायामे गुणांगे पासल गवेषणे कटियुतुले यदि नत्तं एक पासलक नेवे सोयायामे सा हंबायामे यंकिसी स्थानेकट जनतावक एक राशि वेला तियेनवा नम् एक पाठशालावक विधियट अर्थकथने कर एक अन्य पाठशालावक इन हम केने केम एकम आरमुन तमाय अलुद्दयक एकतु करगन्न मे पासल पुस्तकालय दनुम सोया यन्नट दियुनुवन लोकया पसुपस हमा यन्नट मे पोत एकतुव बालिकावन हट वटिना संपतक පාසල් විද්‍යාගාරය විද්‍යා විෂය හා බැඳුණු විවිධ පරිශීලන සිදු කර දැනුම සොයා දෙන පාසලේ විද්‍යාගාරය දියුණුවන ලෝකයට දැනුම ඇති මිනිසුන් තනන අපූර්ව ස්ථානයක් බාලිකාවන් තුල න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගිකව විදුනන වඩන්නට පරිසරයක් හදන විද්‍යාගාරය පාසලේ ප්‍රධානතම සම්පතක් මේ පාසලේ සෞන්දර්යාත්මක සත්සර අධ්‍යාපනය පාසල් වේදිකාව සතර අභිනයක එක්තැන් වීම තුළින් ඔවුන්ගේ වේදිකාවට ආධුනික ලක්ෂණ සමතු නොවු අපූර්ව රංගන හැකියාවන් ගවේෂකයෝ වෙනවා. එතකොට ගවේෂකයන්ගේ තියෙන මූලිකම ලක්ෂණයක් තමයි
පස්න කිරීම වලට ලක් කරනවා හැම දෙයක්ම ඔහු පස්න කිරීමකට ලක් කරනවා එතකොට අධ්‍යාපන වේදින් අධ්‍යාපන දාර්ශනිකයන් කියනවා ඉගෙන ගැනීමේ පළවෙනි සිද්ධාන්තය තමයි පස්න කිරීම කියන්නේ එතකොට ඔගොල්ලෝ පාසල් යන ශිෂ්‍යෝ විදියට පළවෙනිම දේ ඔගොල්ලෝ ඉගෙන ගන්න හිතනවා නම් ඔගොල්ලෝ ජීවිතේ පස්න කරන්න පටන් ගන්න ඒ වගේම ප්‍රශ්න වලට උත්තර දීමෙන් ඔයගලගේ අධ්‍යාපන ඉදිරියට ගමන් කරනවා. එතකොට මම අහන්නේ එක ප්‍රශ්නයක්. ඒකට උත්තර දීමෙන් ඔයගලගේ අධ්‍යාපනේ වැඩි දියුණු වෙනවා. බලනකොට අපිට තේරෙන ගොඩක් අපේ බුද්ධියට ගොඩක් වැදගත් එදිනදා ජීවිතයට වැදගත් ගොඩක් දේවල් අපිට මේ වෙනසක් කියලා දෙනවා කියලා. කොහොම හරි අපි මේකට ගොඩක් තවත් සහභාගී වෙනකොට අපිට තේරුණා අපි කොහොමද තර්කානුකූල දෙයක් හිතන්නේ ඒ වගේම කොහොමද අපි හැඟීම් වලට වහල් නොවි බුද්ධියෙන් දෙයක් කටයුතු කරන්න කියන එක ඒක අපේ බාලිකා පාසලක් විදිහට බාලිකාවන් විදිහට අපිට ගොඩක් වැදගත් වෙන දෙයක් ඒක නිසා මම හිතනවා අද මේ චැම්පියන්ස් වැඩසටහන අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා අපේ ජීවිතය තුළ අපි කරන ලොකුම වරදක් තියෙනවා අපි මේ ජාතික සූර්යයන් එහෙම නැත්නම් අපේ අතීතයේ ඉඳපු සූර්යයන් පුංචි ලඝු කිරීමකට ලක් කරන මේ ලඝු කිරීම නිසා තමයි අපි නිතරම අපි වීරයෝ නෙවෙයි අපි සූර්යයෝ නෙවෙයි කියන තැනට අපිපත් වෙන්නේ අපෙන් කවුරු හරි ඇහුවොත් එම අපේ සූර්යයෝ කවුද කියලා අපි දෙන්නෙක් නැත්නම් තුන් දෙනෙක් කියනවා එහෙම වෙන්න බෑ ජාතියකට දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි සූර්යයෝ ඉඳලා මේ තරම් මේ කලින් දේශකතුමා කියපු දේවල් ලෝකෙට දෙන්න බෑ එහෙනම් හොඳට මතක තියාගන්න අපේ අතීතයේ හිටපු කිසිම සූර්යෙක් අපිට ලඝු කරන්න බෑ නම් එහෙකට දෙහෙකට තුනකට ඒ අතීතයේ සිටපු සියලුම අපේ මිතුම් මිත්තන් සූර්යයා ඔවුන් අපේ තිබුණු සස්කියත්තේ වැඩි කරලා ලෝකේ පිටරටවල් වලටත් හාල් දෙන්න පුළුවන් මට්ටමට ඇති කරලා තියෙනවා. විශාඛාවට නෙමෙයි මුළු මහත් ශ්‍රී ලංකාවම ඉන්න දක්ෂ ශිෂ්‍යාවෝ. ඉතින් ඒගොල්ලන්ටත් ඒක හොඳ අත්දැකීමක් වෙයි. ඔයගොල්ලෝ මේ කරන වැඩසටහනේ. ඊතරම සූර්යේ තමන්ගේ කාර්ය තුලට යෙදෙන්නේ සුවේච්ඡාවෙන්. ඒ කියන්නේ කිසිම කෙනෙක් එයාට බලපෑම් කරන්නේ නැහැ. ඔව් අධ්‍යාපනයේ ක්‍රීඩාවට සමාජ කාර්යයකට ඒ වගේම පොදු කටයුත්තකට යෙදෙන්නේ තම සුව කැමැත්තෙන්. කිසි කෙනෙක්ගේ පෙළඹවි මෙන්නේ නෙවෙයි. හැබැයි මේ දේ විතරක් තිබ්බට වැඩක් නැහැ. මේ දේ ඇති වෙන්නේ කොයි හරහාද? මේ දේ ඇති වෙන්න නම් ඔහුට තියෙන්න ඕනි ආසාව. අද දින අපේ පාසලේ පැවතුන මේ How to be a champ කියන වැඩසටහනින් දැරියක් වශයෙන් කොහොමද මේ සමාජයේ ජීවත් වෙන්නේ හැඟීම් වලට වහල් නොවි නුවණින් තර්කානුකූලව හිතලා ප්‍රශ්නයකට මූණ දෙන්නේ කොහොමද කියන එක සෞඛ්‍යමත් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක අපේ මටත් මගේ සහෝදරියන්ටත් ලැබුණා. දරුව මේ වැඩසටහන කෙරෙහි ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් දැක්ුවා. මොකද දරුවන්ගේ අවශ්‍යතාවය තිබුණා එවැනි වැඩසටහනක කියලා අපිට හැඟී ගියා. හේතුව දරුව අඳුරගෙන හිටියේ එක්තරා ශේෂ්ත්‍රයක් පමණයි චැම්පියන් කෙනෙක් පිළිබඳව අවබෝධයක් ඇතුව. නමුත් දරුව දැනගත්ත දරුවන්ගේ විවිධ හැකියා තුලින් ජයග්‍රහණයෙම නෙමේ චැම්පියන් කෙනෙක් වෙන්න දක්ෂයෙක් වෙන්න ශූරයෙක් වෙන්න අවශ්‍ය කියලා. ඒ ඉදිරිපත් වීම සහ දරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්නට මේ වැඩසටහන බෙහෙවින් දායක වුණා. මේ බාලිකාවන් වෙත පිදෙන පෝෂණ අනුග්‍රහය ප්‍රීමා වෙතින් නැනගුණ ඇති බාලිකාවන් සදන විශාඛාවෙන් ලොවක් දිනන්නට පෙළගැසෙන සැබෑ ශූරයන් බිහි වේවායි ප්‍රාර්ථනා කරමින් How to be a champ දෙවන වැඩසටහනින් මෙලෙස සමුගෙන යනවා.